මෙන්න තරංගයේ සතියෙන් සතියට මේ අප විනිශ්චකරුවන් තුල තිබෙන සූක්ෂමතාව වැඩි කර ගන්න සිද්ධ වෙනවා. ඒ එසේම තිබියදී මේ තරගකරුවන්ට සිද්ධ වෙනවා අර ජනතා ප්‍රසාදය දිනා ගන්න. ඒ නිසා ඔවුන්ගේ ගායනා කෞශල්‍ය ඒ විතරක් නෙමෙයි ඔවුන් හිතන්නට ඕනේ ඔබ අහන ඔවුන්ගේ නොඑක් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට ඔවුන් දෙන උත්තරත් මේ ප්‍රසාද්වත් බවට ලකුණු එක්ක හවෙන දේවල්. මොවුන්ගේ අදහස්, ඔවුන්ගේ ජීවිත පැවතුම්, ඔවුන් මොනවද හිතන්නේ? ඔයගොල්ලෝ කොයි වගේ අයද? මේගොල්ලෝ ආඩම්බරකාරයෝද? ඈ නැත්නම් මේගොල්ලෝ උඩඟු අයද? නිහතමානී අයද? ආ මේගොල්ලෝ ප්‍රසාදවත් අයද? ප්‍රසාදවත් නොවන අයද? ආ මේ මේ එන්නේ මේ වගේ තීරණවලටත් එන්නට ප්‍රේක්ෂකයින්ට හැකියාවක් තිබෙනවා. ඒ නිසා සංගීතයේ ඒ සංගීතයේ තියෙන ගැඹීරතාව, හිතින ගුණාත්මක බව, නිවැරදි ශ්‍රුති පිහිටීම, නිවැරදි උච්චාරණය, නිවැරදි ප්‍රසාංගික බව, ඒ සඳහා ගුණාත්මක ලකුණු ලැබෙනවා. අතරම මේ චරිත තුල තියෙන ප්‍රසාදවත් බව. රණවිරුවා ප්‍රසාදවත් නේ අපේ ලංකාවේ කොහොමද? රණවිරුවා ජයග්‍රාහයක් ලබා ගන්නවා. ඒ නිසා රණවිරුවා කිව් සැනින් ඔහු ප්‍රසාදවත්. මේ ප්‍රසාදයේ තුල තිබෙන සංගීතමය ප්‍රසාංගික ප්‍රසාදවත් බවට මේ තරඟයේදී ලකුණු ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ දෙපළ මේ තරඟයේ සිටින යෞවනයින් දෙදෙනා ඒ නිසා බොහොම ප්‍රසාද ලකුණු වැඩි ප්‍රමාණයක් ලැබෙන මේ දෙදෙනා අතරත් තරඟයක් තියෙනවා. හැමෝම අතර හැම විටම තරඟයක් තිබෙනවා. ඒ නිසා විනිශ්චය මණ්ඩලයත් ප්‍රේක්ෂකයනුත් අතරත් තරඟයක් තියෙනවා. ඒ හැම තරඟයකම අවසාන ප්‍රතිඵලයේදී රණවිරු රියල් ස්ටාර්ව තේරෙනවා. ඒ නිසා මම මේ තරඟයේ ස්වභාවය පිළිබඳ කැමැත්තක් දක්වනවා. මේ හැම දිනාටම බොහොම ගෞරවයෙන් ජය පතන්න සුබ පතන්න අපිට හැකියාව තියෙනවා. ඒ කියු ආකාරයෙන් උමංගන අපි දෙදෙනා අතර තරඟයක් තියෙනවා නේද? මේ අසලට කැඳවගත් රණවිරු තරුව ඉදිරියට යවන්නට අනිවාර්යෙන්ම. එසේ මෙන්න තරඟයේ සතියෙන් සතියට මේ අප විනිශ්චකරුවන් තුල තිබෙන සූක්ෂමතාව වැඩි කර ගන්න සිද්ධ වෙනවා. ඒ එසේම තිබියදී මේ තරගකරුවන්ට සිද්ධ වෙනවා අර ජනතා ප්‍රසාදය දිනා ගන්න. ඒ නිසා ඔවුන්ගේ ගායනා කෞශල්‍ය ඒ විතරක් නෙමෙයි ඔවුන් හිතන්නට ඕනේ ඔබ අහන ඔවුන්ගේ නොඑක් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට ඔවුන් දෙන උත්තරත් මේ ප්‍රසාද්වත් බවට ලකුණු එක්ක හවෙන දේවල්. මොවුන්ගේ අදහස්, ඔවුන්ගේ ජීවිත පැවතුම්, ඔවුන් මොනවද හිතන්නේ? ඔයගොල්ලෝ කොයි වගේ අයද? මේගොල්ලෝ ආඩම්බරකාරයෝද? ඈ නැත්නම් මේගොල්ලෝ උඩඟු අයද? නිහතමානී අයද? මේගොල්ලෝ ප්‍රසාදවත් අයද? ප්‍රසාදවත් නොවන අයද? මේ මේ එන්නේ මේ වගේ තීරණවලටත් එන්නට ප්‍රේක්ෂකයින්ට හැකියාවක් තිබෙනවා. ඒ නිසා සංගීතයේ ඒ සංගීතයේ තියෙන ගැඹීරතාව, හිතින ගුණාත්මක බව, නිවැරදි ශ්‍රුති පිහිටීම, නිවැරදි උච්චාරණය, නිවැරදි ප්‍රසාංගික බව, ඒ සඳහා ගුණාත්මක ලකුණු ලැබෙනවා. අතරම මේ චරිත තුල තියෙන ප්‍රසාදවත් බව. රණවිරුවා ප්‍රසාදවත් නේ අපේ ලංකාවේ කොහොමද? රණවිරුවා ජයග්‍රාහයක් ලබා ගන්නවා. ඒ නිසා රණවිරුවා කිව් සැනින් ඔහු ප්‍රසාදවත්. මේ ප්‍රසාදයේ තුල තිබෙන සංගීතමය ප්‍රසාංගික ප්‍රසාදවත් බවට මේ තරඟයේදී ලකුණු ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ දෙපළ මේ තරඟයේ සිටින යෞවනයින් දෙදෙනා ඒ නිසා බොහොම ප්‍රසාද ලකුණු වැඩි ප්‍රමාණයක් ලැබෙන මේ දෙදෙනා අතරත් තරඟයක් තියෙනවා. හැමෝම අතර හැම විටම තරඟයක් තිබෙනවා. ඒ නිසා විනිශ්චය මණ්ඩලයත් ප්‍රේක්ෂකයනුත් අතරත් තරඟයක් තියෙනවා. ඒ හැම තරඟයකම අවසාන ප්‍රතිඵලයේදී රණවිරු රියල් ස්ටාර්ව තේරෙනවා. ඒ නිසා මම මේ තරඟයේ ස්වභාවය පිළිබඳ කැමැත්තක් දක්වනවා. මේ හැම දිනාටම බොහොම ගෞරවයෙන් ජය පතන්න සුබ පතන්න අපිට හැකියාව තියෙනවා. ඒ කියු ආකාරයෙන් උමංගන අපි දෙදෙනා අතර තරඟයක් තියෙනවා නේද? මේ අසලට කැඳවගත් රණවිරු තරුව ඉදිරියට යවන්නට අනිවාර්යෙන්ම. එසේනම් මේ සුපිරි රණවිරු තරු දෙපළගෙන් අද දවසේ මුලින්ම ඉදිරියට යන්නේ කවුරුන්ද? හමුදාවේ සාමාන්‍ය සබල ඉන්ද කමරංග වෙනදාසේම අද දවසේදීත් ඔබතුමාට හැකියාව ලැබෙනවා විතරු නව දිනාගේ කණ්ඩායමට ඇතුළත් වෙන්නට.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ධනුෂ්ක ලක්මාල් මේ විරු තරුණ නම දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව ඔබ සුදා කරගන්නවා. දස දෙනා අතරින් අවසන් විරුතරු නව දෙනා අතරට තේරීපත් වීම සඳහා මේ වන විටත් විරුතරු යුවලක් අවස්ථාව ලබා ගත්තා. එසේනම් මා සූදානම් වන්නේ තවත් විනිශ්චයක් ලබා දීමට තවත් වීරෝදාර විරුතරුවකට ආරාධනා කරන්නටයි. එසේනම් මේ ආරාධනය ඔබටයි. ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩිය රාජිතාන්ති මොහොට්ටි. සුපිරි රණවිරුකරුවක් කැඳවූ අස්සේම මමත් සූදානම් තවත් සුපිරි රණවිරුකරුවක් මේ වේදිකාවට කැඳවන්නට. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපලුතිරයන් තරංගලායිරු සම්පත්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජනයකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනයකු. බ්‍රිගේඩිය රාජිතාන්ති මොහොට්ටි, ඔබතුමා පසුගිය සතියේ ගායනා කළේ අපි බොහෝම ප්‍රිය කළ මියුරු ගීතයක් සිසිල සේනාරත්න මහත්මා ගායනා කළ පිදුරු සෙවිකල ගීතය. ඒ සඳහා ඔබට විද්වත් විනිශ්චය මණ්ඩලයෙන් සමස්තයක් විදිහට හොඳ ප්‍රතිචාර ලැබුණා. අම්පේ මොහොට්ටි මහත්තයාගේ හඬට ගැළපෙනවා ඒ තනුව. ඔබටත් ඉදිරියට යන්නට වාසනාව ලැබේවා. ඔබත් ඉදිරියට යා යුතු කෙනෙක් කියලා මම මේ වෙලාවේ ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. බොහෝ ස්තුතියි. මොකද ඔබට තියෙන බර අහන මං හිතන්නේ මුළු රණවිරු රියල් ස්ටාර් වේදිකාව පුරාවටම හැමදාම රැව් පිළ රැව් දෙන හඬ. බ්‍රිගේඩියර් අම්පේ මොහොට්ටි, ඔබේ කටහඬේ තියෙන බරපතල මිනිස්කම මේ ගීතේ පුරා පතුරවා හරින්නට ඔබට පුළුවන්කම ලැබුණා. තවදුරටත් මේ රටේ සංගීත සාධාරණ ඉටු කරන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියා මම ගෞරවයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා අම්පේ මොහොට්ටි. මේ රියල් ස්ටාර් වේදිකාව කියන්නේ විද්වත් විනිශ්චය මණ්ඩලය වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඔබට ලැබෙන මොහොතක්. ඉතින් අද දවසේදී ඒක පිළිගන්නවා. හේතුව විනිශ්චය මණ්ඩලය විසින් කිව් පරිදි ප්‍රසාද තහ අනෙකුත් ලකුණු ලබා දීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒ අනුව එහෙම සිද්ධ වෙලා නම් එක සිද්ධලා ඉවරයි. ඒ අනුව අවදානම් කලාපට යන්න සූදානම්. ඔව්. විශාදා එඩ්වඩ් ජයකොඩි මහත්මා වෙත මා යොමු වන්නට කැමතියි. මේ රටක් දිනු වීරෝදාර රණවිරුවන්. අද දවසේදී මේ ආකාරයෙන් මේ මොහොත උමයන්ගෙන අපටත් බලාගෙන ඉන්න අමාරුයි. අපි මේ රණවිරුවන් ඉදිරියේ, රණවිරු තරු ඉදිරියේ අපිත් කුමකින් කුමක් වේදෝ කියලා බලාගෙන ඉන්නවා. මගේ අර ගීතයකුත් තියෙනවා, දෛවයට ඉඩදී බලා සිටිමු කියලා. හැබැයි අර ජැක්සන් ඇන්තනි මහත්තයා කිව්වා වගේ
මේ හැම මූලාශ්‍රයක්ම එකතු වෙලා අවසානයේ සමස්ත විසඳුමක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපට සිදු වෙනවා ඒ කාරණයේ දෙස බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. නමුත් මා විශ්වාස කරනවා දැන් වේදිකාව දිහා බැලුවොත් මමත් කියන්නේ මේ දෙදෙනාම මේ තරගයේ සිටිය යුතු දෙන්නෙක් කියලා. ඔව්. ආයෂා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපලොතිනෙන් තාරංග ලහිරු සම්පත්. කැමැති ඔබතුමියගෙන් දැනගන්න, ඔබතුමා කැමැති වැඩියෙන්ම ගීත ගායනා කරන්න මේ වේදිකාවට ගොඩ වෙන්නද? එසේත් නොමැති නම් තීරණය ලබා ගන්න, ඒ විනිශ්චය ලබා ගන්න දවසටද? මම වඩාත්ම කැමති ගීත ගායනා කරන්නට වේදිකාවට ගොඩ එන්න. ඒ වගේම සුවසක් ප්‍රේක්ෂක ජනතාවත් වඩාත්ම කැමැත්තෙන් ආදරෙන් බලාගෙන සිටින්නේ ඔබ මේ රියල් ස්ටාර් වේදිකාවේ රඳවා තබා ගන්නට. මගේ විශ්වාසයයි ඔබ එදා දවසේදී ගායනා කළ ගීතයට විද්වත් විනිසුරු මඩුල්ලෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔබේ ගායනා විලාසය පිළිබඳ මගේ සතුට ප්‍රකාශයට පත් කරන්නේ සම්පත්. ඔබ බඳු ගායක ගායිකාවන් මේ රටේ අනාගතයට අවශ්‍ය නිසයි. ඔබ විසින් කිසිදු අනුකරණයකින් තොරව ඒ ගීතේ ඉතාමත් පැහැදිලි ලෙස ඔබේ හඬින් ඒ හඬ අමතක නොවන ආකාරයෙන් ගායනා කිරීම හරිම ප්‍රශංසනීයයි. ඉස්සර අල්හාජ් මොහිදින් බේග් මහත්තයාගේ මේ වගේ ගීතයක් නැත්තම් සමහරු යන්නේ චිත්‍රපට නරඹන්න. ඒ වගේ මං හිතනවා මේ තරංග සම්පත් මේ වේදිකාවේ ගීත නොගැයුවොත් එහෙම රසික පිරිසකුත් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් ඔබේ හඬ වටිනවා මේ වේදිකාවට. එසේනම් අපි බලමු අද දවසේදීත් ගියවතාවේ වගේම ඔබට මේ වේදිකාවේ මේ කඩේම ජයග්‍රහණය කරන්න ලැබෙයිද කියලා. අද දවසේදී ඒ විනිශ්චයට අනුව ඔබ දෙදෙනාටම මේ විරුතරු මාවතේ තව තවත් ඉදිරියට යාමට අවස්ථාව ලබා ගැනීමට හැකියේවි. එසේත් නැතිනම් ඔබ දෙදෙනාටම ඒ අවදානම් කලාපයට යාමට හැකි වේවිද? නාවික හමුදාවේ පුලතිනෙන් තාරංග ලහිරු සම්පත් ඔබතුමාටත් මේ වේදිකාව තරණය කරන්නට අවස්ථාව ලැබෙනවා. නී ඔබ මැව් ලොව පුදුමයි, මාන ළඟයි ආලෝකෙ දුරයි. Guru